ना होके भी कुछ लगे तू मेरा कोई ना होके भी कुछ लगे कि अरे जो भी तूने कैसे किया जिया को मेरे वेलकम टू माय चैनल. Hi guys, good morning ඔයාල හැමෝටම. හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න ඔයාලා ගොඩාක් දෙනෙක් ඉල්ල බ්ලොග් එකක් තමයි අද මම අරගෙන ආවේ. මුලින්ම මම නැගිටලා විශ්වයට ස්තුති කරන එක කරනවා උදෙන්ම. ඒක ගැන වෙනම බ්ලොග් එකකින් මං අරගෙන එන්න. ඊට පස්සේ ඉතින් මම කරන්නේ දත් මැදලා මගේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරන එක. Hi everyone, කොහොමද ඔයාලට? හැමෝම හොඳින් ඉන්නව නේද? මම අද ඔයාලත් එක්ක මගේ මෝර්නින් රූටින් එක තමයි ෂෙයා කරගන්න හදන්නේ. ඉතින් උදේ වරුව ගෙවෙන්නේ කොහොමද කියලත් මේ අතරෙම යනවා. මම දැන් මූණ හොදගත්තා. අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරා. ගොඩාක් හොඳයි. ඔයාලත් කරලා බලන්න අනිවාර්යෙන්ම. මම දැන් හදන්නේ මට දැන් ටික දවසක් තිස්සේ මගේ ඇරි තියෙන වැඩක් කරන්න. අපි යමුද ඒ මොකද්ද කියලා බලන්න. ඊට පස්සේ ඇවිල්ලා ඔයාලට මගේ මෝර්නින් රූටින් එක අද ෂෙයා කරගන්න. මගේ අලුත්ම ප්‍රොඩක්ට් මොනවද, මම අලුතෙන් ගත්තේ මොනවද, මේ හැම දෙයක්ම. පොඩි කාලේ අපි පැලහිටවන්න කැමති උන් නැති වුණාට ලොකු වෙද්දි නම් මං ඒ වැඩේට ගොඩාක් ආසයි. ඔයා මොකක් හරි ප්‍රශ්නයක නම් ඔයාට ස්ට්‍රෙස් වැඩි නම් ඔයා අනිවාර්යෙන් මේ පැලහිටවන එක කරන්න. මොකද මේකේ ලස්සනට මල් පිපිලා දවසින් දවස ලොකු වෙද්දි ඔයාට පුදුම තරම් සතුටක් දැනේ. ඊළඟට මම මේ පැලයට පොහොර දාන එක තමයි කරන්නේ. මේ මම දාන්නේ නම් නිල් කැට පොහොර මට මතක විදිහට. ඊට පස්සේ මගේ මේ චූටි යාළුවට මං වතුර ටිකකුත් දැම්මා. ඕල් ඩන්. පැලේ නම් හිටවල ඉවරයි. ඊළඟට මම කරන්නේ අද දවසේ වැදගත්ම දේ, හොඳට නාගන්න එක. මම දැන් නාගනත් ආවා. ඔන්න දැන් මම ඔයාලත් මගේ මෝර්නින් රූටින් එක තමයි ෂෙයා කරගන්න හදන්නේ. මුලින්ම කියන්න ඕනේ මම මේ හැම ප්‍රඩක්ට් එකක්ම දැන් මාසයක් තිස්සේ පාවිච්චි කරලා තමයි ඔයාලට කියන්නේ. ඔයාලා දන්නවනේ එහෙම නැතුව මම එක එක ප්‍රඩක්ට් ඔයාලට මේ වෙනකම් රෙකමන්ඩ් කරලා නැහැ. ඔයාලා හුඟ දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි බජට් මෝර්නින් රූටින් එකක් කියන්න කියලා. ඉතින් මම අරන් ආවේ බජට් අපි සහනදායි මිලකට කියනු ළමයි අපි හැමෝටම මේක පාවිච්චි කරන්න පුළුවන්. මම පහුගිය ටිකේ ගොඩක් විසි වුණා, ට්‍රැවල් කරා. එතකොට මගේ ස්කින් එක පොඩ්ඩක් ඩැමේජ් වුණා. එතකලුව ෂෙහාන තමා මට මේක ගැන කිව්වේ. මේ වෙලාවේ මම ෂෙහානට තැන්ක් යූ කියනවා. අපි පටන් ගමු අපේ මෝර්නින් රූටින්. අපි යමු එහෙනම්. අපි මුලින්ම අපේ හැම පිරිසිදු කරගෙන ඉන්න ඕනේ. ඒකට ඔයාට පුළුවන් පේස් වොෂ් එකක් හරි ක්ලෙන්ස් එකක් හරි පාවිච්චි කරන්න. අද මම පාවිච්චි කරන්නේ ඕෆ් මාක් එකේ එන ගෝල්ඩන් පේස් වොෂ් එක. ඕෆ් මාක් ගැන කියද්දි මම අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මේ හැම ප්‍රොඩක්ට් එකක්ම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මගේ තියෙන්නේ නෝමල් ස්කින් එකන්නේ. ඒ හින්දා මට හරියන්නේ මේ පේස් වොෂ් එක. මේකේ ඔයාලට පේනව ඇති අල්ලද්දිම නිකන් ගෝල්ඩන් ඩස්ට් එකක් තියෙනවා. මුලින්ම කරන්න තියෙන්නේ ඔයාගේ අත පොඩ්ඩක් තෙමලා ඔයාගේ මූණ හොඳට ක්ලෙන්සර් කරන එක. මෙන්න මේ විදිහට ඇඟිලි තුඩු වලින් ඔයාට පුළුවන් ඔයාගේ මූණ හොඳට ක්ලෙන්සර් කරන්න. මේ පේස් වොෂ් එකේ අන්තර්ගත වෙනවා කෝමාරිකා සහ
golden dust and kaha. සමේ කුණු දූවිලි ඉවත් කරලා සම හොඳට පිරිසිදු කරනවා. ඒ වගේම අපේ හමේ තෙතමනේ හොඳට ආරක්ෂා කරනවා. මේකේ තියෙන golden dust එක හින්දා ඔයාගේ හම දීප්තිමත් කරලා රන්වන් පැහැයක් හමට එක් කරනවා. මේ වගේ දෙයක් කියද්දි යාළුවෝ ගොඩාක් දෙනෙක් මගෙන් විස්තර අහනවනේ. මේකේ ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 790යි. ඔයාගේ ස්කින් ටයිප් එකට ගැළපෙන ෆේස් වොෂ් එක තෝරගන්න පුළුවන් ඔයාට. ඊළඟට පිරිසිදු වතුරෙන් මූණ හෝදලා ටිෂූ එකකින් හරි ටවල් එකකින් හරි ඔයාගේ මූණ පිහදා ගන්න. දෙවෙනි ස්ටෙප් එක තමයි ටෝන එකක් පාවිච්චි කරන එක. මම අද තෝරගත්තේ ඕෆ් මාක්ස් බ්‍රෑන්ඩ් එකේම එන ටෝන එකක්. ඔයා මෝර්නින් රුටින් එකක් ෆලෝ කරද්දී අනිවාර්යෙන්ම එකම බ්‍රෑන්ඩ් එකේ දේවල් පාවිච්චි කරන්න. එතකොට ඔයාට ගොඩාක් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. මේ ටෝන එකේ විශේෂත්ව ගොඩාක් තියෙනවා. අපිට මේකට කොටන් පෑඩ් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට තියෙන්නේ මේ බොටල් එකෙන් පිරිසිදු කරගත්ත මූණට ස්ප්‍රේ කරන එක විතරයි. ටෝන එකේ ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 590ක් වගේ පොඩි මුදලක්. ටෝන එක ගෑවට පස්සේ අපේ මූණ පිහදාන්න නැතුව එහෙමම වේලෙන් ඉඳ දෙන්න. මේකේ තියෙන දෙවෙනි විශේෂත්වය තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ගෑනු ළමයි අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි අපේ අත් යට වැලමිටවල් අපේ බිකිනි ඇරයක අව පැහැ ගැන්විලා තියෙන එක. ඉතින් මේකට හොඳම විසඳුමක් තමයි මේ ටෝන එක. මේ ටෝන එක පාවිච්චි කරන එකින් අපිට ලැබෙන වාසි මොනවද දන්නවද? අපේ හමේ pH එකය සමබර කරලා සම පැහැපත් කරලා නිරෝගී කරනවා. All done. අපේ මෝර්නින් රුටින් එකේ තව ස්ටෙප් එකයි තියෙන්නේ. අපි යමු ඒකත් මොකද්ද කියලා බලන්න. Guys, මම තව ටිකකින් එළියට යන නිසා ඉක්මනටම ඇඳුමක් දාගත්තා. Hi. අපි දැන් ඉන්නේ අපේ මෝර්නින් රුටින් එකේ අන්තිම ස්ටෙප් එකේ. ඒකට අපිට ඕන කරනවා බොඩි ලෝෂන් එකක්. මම මේකටත් තෝරගත්තේ ඕක් මාක්ස් එකේ ඉන. Guys, අපි මූණ ගැන විතරක් නෙමෙයි අනිවාර්යෙන්ම අපි ඇඟ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අලුතෙන්ම මම බඩි ලෝෂන් එක විදිහට තෝරගත්තේ ඕෆ් මාක්ස් බ්‍රෑන්ඩ් එකේ එන බ්‍රයිට්නින් හනියන් මිල්ක් කියන බොඩි ලෝෂන් එක. මේකේ ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 600ක්. කුංකුඹ, මී පැණි, කිරිසාරයෙන් තමයි මේක හදලා තියෙන්නේ. අපේ සමේ තෙතමනේ ආරක්ෂා කරලා සමේ තරුණ බව රැකලා දීප්තිමත් සිනිඳු සමක් ඔයාට ලබා ගන්න පුළුවන්. මම පුදුම තරම් ආසයි මේ බොඩි ලෝෂන් එකෙන් එන සුවඳට. හරීම කාම් සුවඳක් තමයි තියෙන්නේ. මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගත්ත මගේ අලුතුන මෝර්නින් රුටින් එක. ඔයාලා දකින්න ඇති මම කලින් පාවිච්චි කරේ මේ ප්‍රොඩක්ට්ස් නෙමෙයි. ලංකාව ඇතුළ අපිට හරියට කොරින් ප්‍රොඩක්ට් ඔරිජිනල් එක හොයාගන්න අමාරුයි. හැම තැනම තියෙන ෆේක් ප්‍රොඩක්ට්ස්. ඉතින් මට ඕෆ් මාක් ගැන දැනගත්තාම මම ඒක ගැන හොයලා බැලුවා. මට මේ ප්‍රොඩක්ට් එක ගැන හොයලා බලද්දි පළවෙනියටම දැනගන්න ලැබුණේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව තමයි හැම ප්‍රොඩක්ට් එකක්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ. අනිත් ඒ තමයි මම වැඩියෙන්ම සතුටු වුණ මේකේ තියෙන හරිම බජට් ප්‍රයිස් එකක්. අපි හැමෝටම මේකේ ප්‍රයිස් එක දරන්න පුළුවන්නේ. මට ඉවසිල්ලක් නැතුව හිටියේ මාසෙ ගියාට පස්සේ ඔයාලටත් මේකේ රිසල්ට් එක කියනකම්. එහෙනම් ඔයාත් මේක පාවිච්චි කරලා මට රිසල්ට් එක කියන්න අමතක නොකර. එහා ගෙදර ගහක් කපනවද ඔහෙද පුදුම සද්දයක් තියෙන්නේ ඔළුව රිදෙන උදේ නැගිට්ට ගමන් ඉඳන්. පාන්දර ඉඳන් කොහෙද ගහ කපන්නේ මට හිතෙන විදිහට මම නැගිට්ට වෙලේ ඉඳන් ඒ සද්දේ තියෙනවා. මම දැන් ආවේ මම කියන එකත් ඔයාලට ඇහෙනවද දන්නේ. මම දැන් ආවේ මගේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න. මම ඔයාලට කියවන්නේ මේ දවස් ටිකේ මම හෙල්දි පොඩ්ඩක් කනවා කියලා. මොකද ට්‍රිප් එකේම ගිහිල්ලා මම පුදුම විදිහට කෑවා ලිමිට් එකක් නැතුව. දැන් පොඩ්ඩක් කැඩිලා ඉන්න හෙල්දි කනවා. මම අද හදාගන්නේ අපි හැමෝම කන්න ආස දෙයක්. හදිස්සිම වෙලාවකට මම කරන්නේ හීටරය ගහන එක. කේතලේ ටිකක් වෙලා යනවනේ. මම ආසම කෑමක් තමයි හදාගන්න යන්නේ. ඔයාලා මේ වෙද්දි දන්නව ඒ මොකද්ද කියලා. හරි, උණු වතුර එකක් දැන් හොඳටම පැහිලා මම හදන්නේ යහ පෝෂ කියලා එකක්. සම පෝෂ තිබුණ නැති හින්දා මම යහ පෝෂ පැකට් එකක් ගත්තා. අපි මේක හදාගමු. මම හදන්නේ හරි ලේසිම විදිහට. මේක හදනවා නම් අනිවාර්යයෙන්ම ඔයා හදලා බලන්න. හරිම ලේසි.
අපිට ඇති තරම් අපි මේ යහ පෝෂ පැකට් එකෙන් දාගෙන ඊට පස්සේ මේකට අපි උණු වතුර එකතු කරනවා. උණු වතුර හොඳට එකතු කරන්න ඕනේ. මේක දියරේ වගේ හදාගන්නත් පුළුවන්, ටිකක් ඝනවට හදාගන්නත් පුළුවන්. ඊළඟට අපි ඒකට හරියන්න සීනි ඇඩ් කරනවා. මේකට පැණි දැම්මනම් හොඳයි. මේ වෙලාවේ මට පැණි දැදින වෙලාවක් නැති නිසා මම සීනි දාගත්තා. ඊළඟට බලන්න මේකේ සීනිරා හොඳටම ඇද්ද කියලා. දැන් අපි හදන් ඉවරයි. මේ මගේ අත මට පුදුම අකරතැබ්බයක් තමයි වෙලා තියෙන්නේ. මට හිතුණා අද බ්ලොග් එකේ පොඩ්ඩක් කතා කරන්න. අද අපි කතා කරමු අපහසවලට කොහොමද මුණ දෙන්නේ කියලා. ඔයා මට අපි හැමෝටම අපහස ඇවිල්ලා තියෙයි. අපේ බුදුහාමුදුරුවන්ටත් අපහස ඇවිල්ලා තියෙනවා. ඇයි මිනිස්සු අපිට අපහස කරන්නේ? සමහර අයට අපි කරපු දෙයක්වත් නැහැ. යාළුවෝ වෙන්න පුළුවන්, අපි ළඟ ඈත දුර ඕන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට ඒ කෙනාට අපිත් එක්ක යන ජෙලස් එකට අපිට අපහස කරන්න පුළුවන්. මොකද හොඳ මිනිස්සුන්ට අපහස කරාම එයාලට වැඩේට, එයාලා යන ගමනට එයාලට ફોකස් කරන්න බෑ. එතකොට එයාලගේ හීන කල් යනවා, එයාලා පහලටම වැටෙනවා. ඉතින් එයාලටත් ඕනේ කරන්නේ ඔව් පහලට වටන්නනි. කොයිම වෙලේවත් අනුන්ගේ අපහස ගණන් ගන්න යන්න එපා. අපහස කියන දේ අපේ ඇකට වැදෙන්නේ නෑනි. ඇහුණත් නෑහුණු ගානට ඔයාගේ ගමන ඔයා යන්න. එතකොට පහලට වැටෙන්නේ එයාලා මිසක ඔයා නෙවෙයි. ඔයා අනිවාර්යෙන්ම ඔයාට හීනයක් තියාගන්නේ. හීන වෙනුවෙන් මොන ප්‍රශ්නේ ආවත් ඔයා මහන්සි වෙලා වැඩ කරන්න. මේ බ්ලොග් එක බලන හීන වෙනුවෙන් මහන්සි වෙන ඔයාගේ හීනත් ඉක්මනටම හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බ්‍රෙක්ෆාස්ට් එක අරන් ඉවරයි, දැන් ඉක්මනටම ලෑස්ති වෙන්න යන්නේ. මනටම ලෑස්ති වෙලා ආවා, ටිකක් දුර ගමනක් කියන්න තියෙන නිසා. මම මේ ඔයාලට පෙන්නන්නේ මං අලුතෙන් දැම්ම නේල්ස්. කියන්න බලන්නේ නේල් කලර් එක ලස්සනයිද කියලා. ඔයාලට පේනව ඇති මගේ ස්කින් එකේ ලොකු වෙනසක් තියෙනවා. මගේ කලින් ගොඩාක් ඩැමේජ් වෙලා තිබ්බ ස්කින් එක මේ වෙද්දි හොඳ තත්ත්වේ තියෙනවා. මට ඒක ගැන හරිම සතුටුයි. මට හොඳ ප්‍රොඩක්ට් එකක් හම්බුණා. මම මේක ඔයාලත් එක්ක ෂෙයා කරගත් එක මට ඊට වඩා සතුටුයි. අපේ ෂොප් එකට වීඩියෝ එක එඩිට් කරද්දි තමයි මම දැක්කේ මට පිටිපස්සෙන් තියෙන අහස. පුදුම තරම් ලස්සනයි. මේ නම් පාර පයින් යන ගමන් තමයි ඉන්නේ. ඔන්න දැන් අපි අපේ ෂොප් එකට ආවා. මම හරි මාස කරන තැනක් තමයි මෙතන. දැන් ඉතින් අපේ ෂොප් එක බලාගන්න ඉන්න අන යාළුවෝ, එයාලත් එක්ක මේක මොකද වුනේ කියලා තමයි මම මේ කියන්නේ. මම මේකට ප්ලාස්ටර් එකක්වත් බෙහෙත් මුකුත් දාලා තිබ්බේ නෑ. ඊට පස්සේ මගේ බොයි ෆ්‍රෙන්ඩ් කීවා බෙහෙත් දාගන්න, එළියට යද්දී විස බීජානම්ම නම් වදිනා කියලා. එයාම තමා මට බෙහෙතුත් දාලා දුන්නේ. මට තුවාලයක් වුණාම මම ප්ලාස්ටර් ගහන්න වැඩි කැමති නෑ. ඒක හේතුවක් තමයි, එදකට අපේ තුවාලේ වැඩිපුර කැපිලා පේනවනේ. එදකට යන තැන කට්ටි අහනවා මොකදුනේ කියලා. මේ දවසෙත් මම 25ක් විතර කියන්න ඇති කට්ටියන්ට මට වෙච්ච දේ. එහෙනම් අමතක නොකර මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අලුත් බ්ලොග් එකකින් ඉක්මනටම හමු වෙමු.